බොහෝ විට පැහැදිලි චේතනාවක් නොමැතිව හෝ සාමාන්‍යයෙන් ලක්ෂණ පුරෝකථනය කළ හැකි හැසිරීම් රටාවක් අනුගමනය කරමින් මිනිමැරුම් මාලාවක් සිද්ධ කරන පුද්ගලයෙකු අනුක්‍රමික ඝාතකයෙක් ලෙස නම් කරනවා. තම දරුවා කෙරෙහි වූ අසීමිත සෙනෙහස පාදක කරගෙන එවන් ආකාරයේ සාහසික මිනිමැරුම් මාලාවක් සිදු කළ මිනිමැරු කාන්තාවක් පිළිබඳව කුරිරු කතා ප්‍රවෘත්තියක් ඉතාලියෙන් අසන්නට ලැබුණා. අනේක විද දුක්කම් කටළු රැසකට මුහුණදී ජීවිතය කෙසේ හෝ ගැටගසාගෙන ඊට ශක්තිමත්ව මුහුණදී අවසානයේදී මිත්‍යාවකින් හිසපුරවාගෙන දරුවන්ගේ ආදරේ නාමයෙන් අහිංසක ජීවිත අමු අමුයේ බිල්ලට දුන් මේ කාන්තාව ලියනාඩෝ කියන්චියුලි. විපරමෙන් අද කතා කරන්නේ මිනිසුන් මරා ඒ ශරීරවලින් සබන් වගේම අසල්වාසීන්ට සංග්‍රහ කිරීමට කේක් පවා සෑදූ මිනිමරු කාන්තාවගේ කතාව. මේ කුතුහලය දනවන වීඩියෝව අවසාන වන තෙක් නරඹලා හොඳයි කියලා හිතුනොතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නට එපා. කොරජියෝගේ සබන් සාදන්නා ලෙස වඩා හොඳින් ප්‍රචලිත ලියනාඩෝ කියන්චියුලි උපත ලබන්නේ ඉතාලියේ. ඒ 1894 වසරේ අප්‍රේල් 18 වන දිනදී. කුඩා කල මුහුණ දීමට සිදු වූ පවුල් ආරවුල් හේතු කරගෙන ඇය දෙවරක් තම ජීවිතය පවා නැති කර ගැනීමට උත්සාහ කළා. කෙසේ හෝ 1917 වසරේදී ඇය ලිපිකරුවෙකු සමගින් විවාහ දිවියට පා තබනවා. නමුත් ඇගේ මව මේ විවාහය පිළිගැනීමට කැමැත්තක් දක්වුවේ නැහැ. ඒ ඇය විසින් කියන්චියුලිට වෙනත් අයෙකු හා විවාහ වීමට සූදානම් කර සිටි නිසාවෙනි. කොහොම නමුත් මේ අවස්ථාවේදී සිදුවුණු වචන හුවමාරුවේ නිසාවෙන් ඇගේ මව ඇයට සාප කළ බව ඇය තදින්ම විශ්වාස කරන්නට ගන්නවා. මින් පසුව ඇය ඇගේ ස්වාමි පුරුෂයාගේ උපන් ගමන සංක්‍රමණය වුණා. නමුත් ඇයට සතුටුදායක ජීවිතයක් ගත කරන්නට නම් ඉඩක් ලැබෙන්නේ නැහැ. වැඩි කාලයක් නොගොස් වංචාවකට වැරදිකරුවෙක් බවට පත්වෙලා සිරගත වීමට මෑට සිද්ධ වුණා. සිරගෙදර විඳි දුක්කම් කටළු වලින් පසුව ඇයට ඇගේ නිවසද අහිමිව යන්නේ භූමිකම්පාවකට හසු වීම හේතුවෙන්. මේ කරදරවලින් පසුව ඇය කොරජියෝ නම් ප්‍රදේශයට සංක්‍රමණය වුණා. කියන්චියුලිගේ විවාහ ජීවිතයේදී ඇය 17 වතාවක් ගැබ් ගත්තත් ඉන් අවස්ථා තුනකදී ඇයට ගබ්සාවන් සිදු කරන්නට වුණා. ඉපදුණු දරුවන් 14 දෙනා අතරිනුත් දස දෙනෙකු තරුණ වියට පා තබන්නටත් පෙරම මරණයට පත් වුණා. මේ සිදු වූ සෑම දෙයකින්ම පසුව ඔබට සිතන වාසියෙම ඇයටද සිතෙන්නට ඇති ඇය නියත වශයෙන්ම ශාපලත් කාන්තාවක් බව. ඒ නිසාම ඇය දෛවඥයෙකු හමුවට ගිය පසු එහිදීද ඇයට අසන්නට ලැබුණේ සතුටුදායක අනාවැකියක් නම් නෙවෙයි. එහිදී පැවසුනේ ඇගේ සියලුම දරුවන් තරුණ වියට පා තබන්නට පෙරම මිය යන බවයි. මේ අනාවැකිය කියන්චියුලිව තව තවත් භීතියට පත් කළා. ඒ නිසා මෑ තීරණය කළා ඉතිරිව සිටින තම දරුවන් 4 දෙනා කෙසේ හෝ ආරක්ෂා කරගන්නට. ඒ අදහසත් පෙරදැරිව ඇය නැවත වරක් රෝමානි ජාතික අනාවැකිකරුවෙකු හමුවට ගියා. එහිදී එම අනාවැකිකරු පැවසුවේ ඔබේ දකුණතින් මම සිරගෙදර දකින බවත් වමතින් අපරාධ මාලාවක් දකින බවත්. කෙසේ නමුත් මේ කරුණු සියල්ලක්ම පාහේ හොඳින් ධාරණය කරගත් කියන්චියුලි නැවත පැමිණියේ ඇගේ දරුවන් රැක ගැනීමට ඕනෑම දෙයක් සිදු කිරීමේ අරමුණ ඇතිවයි. කෙසේ නමුත් ඇගේ වැඩිමහල් පුත්‍රයා තරුණ වියට පා තබත්ම දෙවන ලෝක යුද සංග්‍රාමයට සූදානම් වීමේ අරමුණින් ඉතාලි හමුදාව හා එක්වන බව දැනගත් පුවත ඇයව දැඩිසේ කම්පනයටත් බිහිතියටත් පත් කළා. මේ අවස්ථාවේදී ඇගේ ක්‍රූරත්වය ඉස්මතු වන්නට පටන් ගත්තා. ඇගේ පුත්‍රයා මරණයට කැප නොවි සිටින්නට නම් ඒ වෙනුවෙන් මිනිස් බිලි පූජාවක් කළ යුතු බව ඇය විසින්ම නිගමනය කරනු ලැබුවා. ඒ අනුව ඇය විසින් ඇයගේම අසල්වැසි මැදිවිය කාන්තාවන් 30 දෙනෙකු අතිශය සාහසික ලෙස ඝාතනයට ලක් කළා. ඇයගේ ඝාතන දාමයට හසු වූ අහිංසක කාන්තාවන් වනුයේ ෆෞස්ටිනා සෙට්ටි, ෆ්‍රැන්සිස්කා සෝවි සහ වර්ජීනියා කැකියෝපෝ යන අයයි. තමා ජීවත් වන වටපිටාවට හොඳ මුහුණ පෙන්වමින් මෑ විසින් මේ ඝාතන සියල්ලක්ම හොඳින් සැලසුම් කර සිද්ධ කර තිබුණා. ඒ අතුරින් ෆෞස්ටිනා සෙට්ටි නම් කාන්තාව මෑ වෙත පැමිණුනේ ස්වාමි පුරුෂයෙක් සොයා ගැනීම සඳහා උදව් වන ලෙස ඉල්ලමින්. ඒ අවස්ථාවක් සේදුටු කියන්චියුලි ඇයට පවසා තිබුණේ තමා දන්නා ප්‍රදේශයක හොඳ පිරිමියෙකු සිටින බවත් එහි ගොස් ඔහුව හමුවන ලෙසටත්ය. තවද ඇගේ පවුලේ අයට එහි යන බවට ලියුමක් ලියා තබා යන ලෙසත් ඇය පවසා තිබුණා. මේ කිසිවක් නොදත් එම අහිංසක කාන්තාව ඉතා සතුටින් මේ සියල්ලට කැමැත්ත පළ කරමින් එහි යාමට ප්‍රථමව කියන්චියුලිට ස්තුති කරන්නට පැමිණියා. නමුත් සිදු වූයේ ඇය කිසිලෙසකින්වත් නොසිතූ දෙයක්. තම නිවසට පැමිණි මේ කාන්තාව තියුණු පොරවකින් කොටා මරා දමන්නට තරම් කියන්චියුලි සාහසික වුණා. ඇයව මරා දැමීමෙන්ම නොනැවතුණු ඇය ඇගේ සිරුරේ කොටස් 9කට කැබලි කර වෙන්කොට තිබුණා.
පසුවෙම කොටස් බඳුනකට දමා සබන් සෑදීම සඳහාගත් කෝස්ටික් සෝඩා මිශ්‍රණයකට දමා කලවම් කර ඝන තද මස් කැබලි දිය කර තිබෙනවා. පසුව ඒ සබන් මිශ්‍රණයට දමා කුඩා සබන් කැබලි නිපදවා තිබෙන බවයි සඳහන් වෙන්නේ. කුඩා ලේ සහිත මස් කැබලි උදුනේ හොඳින් බියලාගෙන ඒවා අඹරා කුඩු කර ඊට පිටි සීනි කොකෝවා කිරි බිත්තර සමගින් මාගරින් මිශ්‍ර කර කේක් පදමක් සාදා නිවසට එන අමුත්තන්ටද ඒවා පිළිගන්වා ඇති බවයි සඳහන් වෙන්නේ. ඇය හා ඇගේ ස්වාමි පුරුෂයාද ඒවා රස කරමින් අනුභවයට ගෙන තිබෙනවා. ඇයගේ දෙවන හා තෙවන ගොදුරද මරණයට පත් කර ඇත්තේ ඒ ආකාරයෙන් වුණත් තුන්වන මරණය සිදු කර සබන් සෑදීමට ගත් මිශ්‍රණයට ඇගේ සිරුර උණු කර දමා තිබෙනවා. ඇගේ පාපොච්චාරණයකදී මීම මිනීමැරුම ගැන ඇය කියා තිබෙනවා. ඇගේ නැවුම් මස් මේදෙන් හා සුදෙන් පිරිපුන්ව පැවති බවත් එම මස් වැදලි දිය වී යන විට ඊට කොලොන් බෝතලයක් මිශ්‍ර කර බවත් කාලයක් ගත වූ පසුව එයින් සුමට ක්‍රීම් සබන් නිපදවා අසල්වාසීන්ට භාවිතයට දුන් බවත් තවද කේක් අනෙක් අයට වඩා රසවත් බවත් ඇය පවසා තිබුණා. කෙසේ නමුත් මේ සිත්පිත් නොමැති මැගේ ඝාතන පෙළ පිළිබඳව හෙළිදරව් වුණේ ඇගේ අතින් අවසානයට ඝාතනයට ලක්වුණු කාන්තාවගේ සොහොයුරිය එක්වරක තම බාල සොහොයුරිය කියන්චියුලුගේ නිවසට කියපව පොලිසියට පැවසීමත් සමගයි. මේ සිද්ධියට එරෙහිව කියන්චියුලුගේ වැඩිමහල් පුත්‍රයාට චෝදනා නැගුණා. ඒ බලා සිටීමට නොහැකි තැන කියන්චියුලි තම වරද භාරගෙන සියලුම දේ පාපෝච්චාරණය කළා. පසුව ඇයව සිරභාරයට ගෙන වසර 33ක සිරදඬුවම් නියම කරනු ලැබුවා. කොහොම නමුත් වසර 77ක් ආයු වළඳා ලියනාඩෝ කියන්චියුලි 1970 වසරේදී මරණයට පත් වුණා. ඇය මරණයට පත් වුණත් ඇගේ සාහසික ක්‍රියාවන් නම් ඉතිහාසයේ අඳුරු පිටු අතරම රැඳෙනු ඇති. මේ වීඩියෝ හරහා ඔබේ දැනුමට යමක් එකතු වන්නට ඇති වග අප විශ්වාස කරනවා. ඇසිදිසි මාණෙන් ඔබට යමක් ඔබට ගෙන ඒම තමයි විපරමේ අපේ බලාපොරොත්තුව. තවත් මෙවන් වැදගත් වීඩියෝවකින් නැවත හමු වනතුරු ඔබට නිදුක් නිරෝගී සුවදායි දවසක්.